එකවරක ඔහු දඩබ්බර ගතිය ඇති තරුණෙක් එහෙම මංකොල්ලකරුවෙක් එහෙමත් නැතිනම් අන්තර්ජාතික හොරෙක් ඔහු රිදී තිරේ එහෙමයි අපිට දකින්න ලැබුණේ එදා හෙළ සිනමා රිදී තිරේ මත තේජාන්විත චරිත රඟපෑ නියතමානී මිනිසා වුණෙත් ඔහුමයි ඔහුගේ අපූර්වතම දෙබස් උච්චාරණය තවමත් ප්‍රේක්ෂකයාට අමතක නැති තරම් ඒක ඔහු ජන්මෙන් ලද දායාදයක් එදා ගාමිණි ෆොන්සේකා සමග කරට කර රඟපෑ නළුවෙක් තමයි ඔහු ඔහු නමින් සේනාධීර රූපසිංහ ඔහුගේ ආදරණීය බිරිඳ තමයි විමලා මංගලිකා මහත්මිය ඔහුට පුතුන් තිදෙනෙක්ද දියණියන් දෙදෙනෙක්ද ඉන්නවා අද මම මේ කියන්න යන්නේ ඔහුගේ දෙවන දියණිය වූ වන්නී ආරච්චිලාගේ නිලුකා සේනාධීර මහත්මිය තම පියාණන් ගැන කියන කතාවක් තාත්තා ෂූටින් ගිහින් ඉස්සර සති මාස ගණන් ගෙදර නැහැ ඒවා ඉවර කළා ගෙදරට එන්නෙත් මහරෑට නැතිනම් මහා පාන්දරින් ඉතින් අපි හැරිම පොඩීනේ අපි පස් දිනාම හොඳ සුව නිින්දේ අපේ තාත්තා ගෙදරට පය තිබ්බ ගමන් අපි ඉන්න කාමරයට ඇවිදින් ඔන්න අපි ඔක්කොම හැරවනවා අපට ඕන නිදා ගන්නයි ඒත් අපේ තාත්තා වදින් පොරෙන් අපි ඇහැරවලා ඇඳේ එක පේලියකට අපි පස් දිනාව වාඩි කරනවා එයා අපට ගෙනාවු කෑම එයාගේම අතින්ම අපි පස් දිනාටම කවනවා මට තාමත් මතකයි අපි හොඳටම නිදිමතේ මේ මේක මයි දුවට මේ මේක මයි පුතාට කී කියා තාත්තා එයාගේ අතින් අපට කවනවා අපේ තාත්තා චිත්‍රපටිවල දුෂ්ට චරිත දාමරික චරිත දරුණු චරිත රංගපෑවට අනේ ඇත්තටම අපේ තාත්තා හරිම කරුණාවන්තයි තාත්තට යාළුවෝ නම් මදිනු කියන්න හිටියා හිතවත් කමට තමන්ගේ පණ උනක් දෙන කෙනෙක් අපේ තාත්තා හරිම මිත්‍රශීලී කවුරු හරි තාත්තගේ මොන හරි ඉල්ලුවොත් gedara තියෙන දේ හරි දෙනවා අපේ තාත්තා හරිම විනෝදකාමී. ඒ විනෝදකාමී චරිතයට අපි හරිම ආසයි. තාත්තා ගෙදර ඉන්නකොට අපිටත් හරිම සතුටුයි. හැබැයි ගෙදර ඉන්නකොට තාත්තා කරන්නේ අපට කරාටේ ක්‍රීඩාව පුහුණු කරනවන එකමයි. අපේ අම්මගේ පැත්තේට තාත්තා ගොඩක් ලැබි වුණා. ගොඩක් උදව් උපකාරච් කරනවා. මට තාමත් මතකයි අපේ තාත්තා අපි ඔක්කොම එක්ක නෑදෑ ගෙවල් වලට යනවා. එහෙම ගියාම ගේ ඇතුලේ පුටුවක වාඩි වෙලා ඉන්න හරිම අහම්බෙන් වැඩිපුරම ඉන්න කැමති ගස්සෙවණක පැදුරක් එලාගෙන වාඩි වෙලා සෝභා දහමට ගොඩාක්ම ආදරය කළා. චිත්‍රපටි වල අපේ තාත්තව දුෂ්ට චරිත රංගපෑවට තාත්තා ළඟ තිබුණේ පුදුම නිහතමානීකමක්. අපේ තාත්තා මදු විතර දුම් වැටියට බොහොමයක්ම කිට්ටු වෙලා හිටිය බව නම් ඇත්ත. හවසට ටිකක් තොලගා ගන්නවා. කවදාවත් අපේ තාත්තා බීලා වෙරි වෙලා උන්නු දවසක් නම් අපි දැකලම නැහැ. හින්දි සින්දු අහන්න හරි මාසයි. හැබැයි අපේ තාත්තට සින්දු කියන්න නම් බෑ. අපට කතා කරලා එයාගේ ළඟට අරන් අපට කියනවා සින්දු කියන්න කියලා. අනේ අපේ තාත්තා අපිට හරියට ආදරේ කළා. ඒ කාලේ මට මතකයි සිනමාවෙන් නළු නිලියෝ නිතර අපේ ගෙදරට එනවා තාත්තා එක්ක අපි එක්කත් එයාලා කතා කර කර ඉන්නවා මට මතකයි ඒ කාලේ නිතර ඇහුණු කතාවක් තමයි ගාමිණී පොන්සේක මහත්මයා බාර නොගන්න චිත්‍රපට එතුමා අපේ තාත්තට දෙනවා ගාමිණී මහත්තයා එක්ක කරට කර රඟපාන්න දක්ෂ අපේ තාත්තයි කියලා ඒ කාලේ පත්‍රවලත් තිබුණා මතකයි ඒ විතරක් නෙමෙයි අපේ තාත්තා පොත්පත් කියවන්න ආස කරා ලියන්නත් දක්ෂකමක් තිබුණා ඒ දවස්වල අපේ තාත්තා චිත්‍රපට කතා ලියනවා ඒ වෙලාවට තාත්තා ඉන්නේ තාත්තගේම ලෝකෙක කිසිම කතා භාග නැ දුම්බිටි අතෙමයි එහාට යනවා මෙහාට යනවා ටිකක් නවතිනවා ලියනවා හැබැයි ඇවිද ඇවිද තමා ලියන්නේ මුලින්ම අපේ තාත්තා රංගපෑවේ දුෂ්ට චරිතමයි පස්සේ පස්සේ දැන් මතකද චිත්‍රපටවල වගේ එහෙම රංගපෑවේ නැ තාත්තා හැමදේම කතා කරන්නේ අම්ම එක්කලා මට වයස අවුරුදු 5 දී තාත්තා චිත්‍රපටයකට මාව රඟපාන්න දැම්මා ඇන්තනිසි අංකල් එක්ක උදේට තාත්තා ව්‍යායාම කරනවා රංජිනී පෙරේරා මහත්මිය උන්නේ අපේ ගේ කිට්ටුව මගේ මුල්ම නැටුම් ගුරුවරියත් එතුමියයි මට තාමත් මතකයි මම් බොරුවක් කියලා සතපනාක් තාත්තගෙන් ඉල්ලගත්තා නාට්‍යයක් බලන්න කියලා කිව්වට රංජිනී ඇන්ටි කියලා තියෙනවා නෑ එහෙම නාට්‍යයක් ඉස්කෝලේ නැහැ කියලා අනේ තාත්තා මට ගැහුවේ නෑ අපට හරියට ආදරේනේ ඇයි බොරු කිව්වේ කවදාවත් බොරුවක් කියන්න එපා මගේ දුවේ කියලා එදා මගේ තාත්තා මට කියපු හැටි අද වගේ මතකයි කුරක්කම් පිටි වලින් කෑම හදලා කන්න තාත්තා හරිම ආසයි අම්මා තාත්තා කැමති කෑම හදලා දෙනවා මගේ නම කැත වෙන විදිහට නම් මුකුත් කරන්න එපා කියලා තාත්තා නිතරම කිව්ව කතාවක් නෑයන්ටත් එහෙම කිව්වා තාත්තත් එක්ක සෙනගින්න තැන් වලට යන්න බෑ මිනිස්සු තාත්තා වට කර ගන්නවා බදා ගන්නවා සමරු පොත්වලට අස්සන් ගන්නවා අපේ අම්මයි තාත්තයි හමු වෙලා තියෙන්නේ සීගිරි කාශ්‍යප චිත්‍රපටයේදී ශේෂා පලියක්කාර මහත්තයාගෙන් අපේ අම්මා නැටුම් පුහුණු වුණා අපිව දාම් පාසල් යවද්දී එය තාත්තා අපිට අනිවාර්ය කරලා තිබුණා මගේ සහෝදර සහෝදරියන් පවා අදට තාත්තාගෙන හිතනවා ලොකු අයියා ඉන්නේ ජපානයේ එයා විවාහකයි එයා ප්‍රියන්ත දෙවෙනියා මමයි ඉන්පස්සේ චමින්ද මල්ලි මංජුල මල්ලි බාලම තමරණන්ගේ ආයෙත් ඒ වගේ ලස්සන කාලයක් එන්නේ නැහැ තාත්තා උපන්නේ 1937 සැප්තැම්බර් මාසේ 15 වෙනිදා අපේ තාත්තව අපිව තනි කරලා දාලා යනකොට මට වයස අවුරුදු 11යි
තාත්තා යන්නම ගියේ 1979 ජූලි මාසේ 11 වෙනිදා. තාත්තා ටික ටික අස්සනීප වෙන්න පටන් ගත්තා. දිය වෙඩියව වකුගඩු අමාරු තිබුණා. තාත්තට තාත්තගේ ජීවිතය ගැන අවදානම් හැඟීමක් තියෙන්නේ නැති. එක දවසක චමින්ද මල්ලිට තාත්තා කියලා තිනවා. පුතා මට හදිසිය යමක් වුණොත් ඔයා අපේ මුළු පවුලම බලා ගන්න ඕන කියලා. තාත්තටම මොනව හරි හිතෙන්නේ නැති. අපේ තාත්තා එකපාරටම ලේවම්නි දැම්මා. දරුවන්ව වාට්ටුවකට එක්කෙන්න එපා කියලා අම්මට කියලා තිබුණා. දරුවෝ දුක් වෙයි බය වෙයි කියලා. අනේ දෙයියනේ අපේ රත්තරන් තාත්තා නැති වෙනකොට මට වයස අවුරුදු 11යිනේ. අපේ තාත්තට මිනිස්සු කොතරම් ආදරේ කළාද කියලා මට දැනුනේ තාත්තා නැති වුණ දවසේ. ඒ ආඩම්බරයේ අදටත් අප පස් දෙනාගේම හිතේ තියෙනවා. එදා අපේ තාත්තා අපව තනි කරලා ගියාට පස්සේ අම්මා එක්ක අපි තනි වුණා. ප්‍රවීණ මාධ්‍යවේදී ඒඩී රංජිත් කුමාර සේනාධිර රූපසිංහයන් ගැන මෙන්න මෙහෙම කියනවා. මට ඔහු හමු වුණේ 1968 කොළඹ අලුත් හෙට්ටි වීදියේ සීමා සහිත සිනමා සමාගමේ ප්‍රචාරක අංශයේදී. හැඩි දැඩි එහෙත් කරුණාවන්ත මුහුණකට හිමිකම් කී මනා පෞරුෂත්වයෙන් යුත් පුජ්‍යලෙක් තමයි සේනාධිර රූපසිංහ කියන්නේ. ඒ කාලේ මම ඉගෙන ගත්තේ නිට්ටඹුගේ සංගපුති විද්‍යාලයේ. මම විද්‍යාලීය වොලිබෝල් කණ්ඩායමේ නායකයා. සෙනසුරාදා ඉරිදා දවස්වල අපි ගමේත් අහල පහල ගම්වල අපට වඩා වැඩිමල් තරුණයන් සමග වොලිබෝල් ක්‍රීඩා කරනවා. රදාවානේ මහගම සේකර, චිත්‍රශිල්පී තුම්මංහන්දිය චිත්‍රපටයේ අධ්‍යක්ෂක මිනුවන්ගොඩ පීල්ලවත්තේ ඩේවිඩ් සිල්වා, ඉඩම් හිමියෙකු ඔහු නිම්බලල්ල චිත්‍රපටයේ අධ්‍යක්ෂක රංජිත් ලාල්ගේ පියා, මාත් එක්ක සෙල්ලංකල දක්ෂ ක්‍රීඩකයෝ, මහගම සේකරගේ ඩෑෂ්පාර ලේසි පහසු පුතෙකුට වළක්ව ගන්න බැරුව ගියා. ඒ ඒඩී රංජිත් කුමාරට සේනාධීර රූපසිංහන් කියපු කතාවක්. සේනාධීර පතිරැන් නැහැලාගේ රූපසිංහ 1937 සැප්තැම්බර් 15 වෙනිදා කිරිඳිවැල්ල තිමිරිගම මිල්ලතේ උපත ලැබුවා. ඔහුගේ පියා සේවය කළේ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ කොන්ත්‍රාත්කරුවෙකු වශයෙන්. සහෝදරියන් 5 දෙනෙකුගෙන්ද එක් සහෝදරයෙකුගෙන් සමන්විත පවුලක තුන්වෙනියා වුණේ සේනාධීර. ඔහු මුලින්ම අධ්‍යාපනය ලැබුවේ ඌරපොළ බෞද්ධ පිරිමි පාඨශාලාවෙන්. ගම්පහ විද්‍යාශේඛර හා නිට්ටඹුවේ සංගබෝධි විද්‍යාලවල අධ්‍යාපනය ලැබූ සේනාධීර මේ අතර කඹුරාගල්ලේ පඬිත පඤ්ඤාජෝති හිමියන්ගෙන් සිංහල පාලි විෂයන් වැඩිදුර ඉගෙන ගත්තා. ඔහුගේ සාහිත්‍ය ගැන උනන්දුවක් ඇති වුණේ මෙන්න මේ ඇසුර නිසා. පාසල් ජීවිතයට ආයුබෝවන් කියපු සේනාධීර ෂෙල් සමාගමේ කාර්මිකාංශයේ රැකියාවක් කළා. ඒ රැකියාව නුරිසූ ඔහුට වරායට ගියේ බොහෝ අවස්ථාවල නිතර නිතර ඉන්දියාවට ගිය මිතුරන් කීප දෙනුගෙන් සිනමාව ගැන අසන්නට ලැබුණා. මගේ හිත කලා ජීවිතයට යොමු වුණේ මදුරාසිය චිත්‍රාගාර නලුනිලියන් ගැන ඔවුන් කළ විස්තර නිසා. මගේ හොඳම මිත්‍රයා ගැන කරන විස්මිත විස්තර නිසා එතෙක් වසර එකහමාරක් කරමින් සිටි රැකියාවෙන් ඉවත් වෙලා 1951 වසරේ මම මදුරාසියට ගියා. මට එහිදී ඉන්දියාවේ සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ සංජීව් රාවෝ යටතේ වැඩ කරන්න ලැබුණා. පුංචිම තැනින් පටන් අරන් අධ්‍යක්ෂවරයාගේ සහායකයෙකු ලෙස කටයුතු කිරීමට ලැබුණා. චිත්‍රපටයක තිරනාටකයන් ලියන හැටි ඒ කාරුණික අධ්‍යක්ෂකවරයා කියලා දුන්නා. ඒ චිත්‍රපටයේ කැමරාව මෙහෙයවූ බී දාස් ගුප්තා මගේ හොඳ මිත්‍රයෙක් වුණා. මේ අතර දවසක් ඒ කියන්නේ 1956 දී පමණ මට සිංහල චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු ශාන්ති කුමාර් සෙනීරත්නව ගුප්තා විසින් හඳුන්වා දුන්නා. ඒ කාලේ ශාන්ති ජීවිත සටන කියන චිත්‍රපටයේ නිපදවමින් හිටියේ. සේනාධීර කැමැතිද රඟපාන්න? ඔහු මුලින්ම ඇහුවා. මට ඒ කාලේ මුදල් ප්‍රශ්නක් තිබුණා. මම කැමැත්ත පළ කළා. ජීවිත සටනේ ප්‍රධාන චරිතයේ රඟපෑ අයේෂා වීරකොන්ගේ සැමියා ලෙස රඟපෑමට මට අවස්ථාව ලැබුණා. මට රුපියල් 750ක් ගෙව්වා. ඒක මට ලොකු මුදලක්. වසර දෙකක් පුහුණුව ලබා ලංකාවට ඇවිත් අයාලේ ගිය සේනාධීර සීගිරි කාශ්‍යප චිත්‍රපටයේ රංග සෙනවියාගේ චරිතයේ රඟපෑමට එහි නිෂ්පාදක වෝල්ටර් මේදිස් අවස්ථාව ලබා දුන්නා. එහෙත් සේනාධීරගේ හිත චිත්‍රපටයක සහාය අධ්‍යක්ෂකවරයෙකු හා කතා හා දිබස් රචකයෙකු වීමයි. කළ කළ දේ ඵල ඵල දේ චිත්‍රපටයේ නන්දසෙන් නම් අහිංසක තරුණයෙකු ලෙසද, මාරෑ හමු වූ ස්ත්‍රිය චිත්‍රපටයේ ජස්ටින් සුරවීර ලෙසද, කිංකිණි පාද චිත්‍රපටයේ මුල්වරට දුෂ්ට චරිතයක්ද, සූර චෞර්‍යා චිත්‍රපටයේ භයානක මංකුල්ල කරුවෙකු ලෙසද, හරිමග චිත්‍රපටයේ නැටුම් ගුරුවරයෙකු ලෙසද රඟපෑ ඔහු මාරෑ හමු වූ ස්ත්‍රිය සූර්යන්ගේ සූර්යා අමතක උනාද චිත්‍රපටවල සහාය අධ්‍යක්ෂකවරයා දුනා. ඔහු රඟපෑ චිත්‍රපට අතර කොළඹ හාදියෝ සරණ, අටවෙනි පුදුමය, සූර්යන්ගේ සූර්යා චිත්‍රපට සහාය අධ්‍යක්ෂකවරයා වූ ඔහු දැන් මතකද චිත්‍රපටයේ දෙබස් රචනය කළ අතර හරිම බඩු තුනක් චිත්‍රපටයේ දෙබස් සහ තිරනාටක රචකයා මෙන්ම සම නිෂ්පාදකවරයා දුනා.
සේනාධීර දක්ෂ සටන් නළුවෙක්. ඔහුගේ මේ කුසලතා 400,000 හතර දිනම සූර්යෝ, එදත් සූර්යා, අදත් සූර්යා, වීදුරු කෙවල්, හරිම බඩු තුනක්, යලිපදේ වැනි චිත්‍රපටවලින් පැහැදිලි වුණා. රන්නොන්චිල්ලා, කතුරුමුවත්, හිතක පිපුණු මල්, අපරාධය හා දඩුවම, සිහසුන, නාංගුලෙච්චමේ, මෙහෙම හරිද, යකඩයා, හරියට හරි, සකුන්තලා, ටක් ටික් ටුක් හොඳින් ඉන්න චිත්‍රපටිවලද ඔහු රඟපෑවා. දමිළ බස හොඳින් දැන සිටි ඔහු නාන්කුලෙච්චමි හා 400,000 චිත්‍රපටියේ දෙමළ පිටපතේද දෙමළ බසින් හඬ කැවුවා. 1963 දෙසැම්බර් 5 වෙනිදා විමලා මංගලිකා මෙනිවිය සමග ඔහු විවාහ වුණා. ඔහුට දරුවන් 5 දෙනෙක්, ප්‍රියන්ත වන්නියාරච්චිගේ, ඔහු ජපානයේ වාසය කරන විදුලි කාර්මිකයෙක්, නිලූකා වන්නියාරච්චිගේ ඇමරිකාවේ පදිංචි ගුරුවරියක්, චමින්ද වන්නියාරච්චි ඇමරිකාවේ පදිංචි ව්‍යාපාරිකයෙක්, මොහන් සේනාධීර ලංකාවේ සුප්‍රකට චිත්‍ර ශිල්පියෙක්, තමරා සේනාධීර ලංකාවේ ගෘහණියක්. විවේක ඇති අවස්ථාවලදී ජේම්ස් හැඩ්ලි වේස්ගේ නවකතා කියවීමට ප්‍රිය කළ ඔහු කතා රචනයෙන් උපරිම සතුටක් ලැබුවා. චිත්‍රපට සහාය අධ්‍යක්ෂකවරයෙකු ඔහු අධ්‍යක්ෂණය සඳහා කල්මැරුවා. ඔහු සම නිෂ්පාදකවරයෙකු හරිම බඩු තුනක් චිත්‍රපටයේද අධ්‍යක්ෂණය පැවරුවේ තම හිතමිතුරු වූද ගුරුවරයෙකු ලෙස සේවය කළ ආනන්ද හේවගේට. ඔහු සමීපව ඇසුරු කළේ අතලොස්සක් වූ මිතුරන් පිරිසක්. ලෙනින් මොරායස්, එම් කේ රොක්සාමි, දයා විමලවීර, සුමිත් දිද්දෙනිය, එම් පී ගැමුණු මේ අතර වුණා. ඔහු මේ යන තුරුම ඉතා ළඟින් සිටි කල්යාණ මිතුරා වුණේ එවකට මරදානි බුහාරි හෝටලයේ සේවය කළ දැනට බත්තරමුල්ලේ පදිංචි එම් නවස් නම් තරුණයා. බුහාරි හෝටලෙන් සාදා නවස් විතින් ගෙනෙන කටගැස්මට චිකන් ෆ්‍රයිඩ් එක කෑමට සේනාධීර හරියට ප්‍රිය කළා. රංගපෑමට කැමති නවාස් නවාස් කුමාර් නමින් ඔහු සිනමාවට හඳුන්වා දුන්නා. ඔහු පෙම්පතාගේ ප්‍රධාන චරිතයේ රඟපෑ වීදුරු කිවල් හා හරිම බඩු තුනක් චිත්‍රපටයේ ගැයූ ප්‍රේම ගීත එදා අතිශයින්ම ජනප්‍රිය වුණා. එපමණක් නෙවෙයි ඔහු ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු සමග මෙම චිත්‍රපට දෙකේම කරන සටන් දර්ශන අති ත්‍රාසදනක වුණා. කිසිම අභියෝගයකට බිය නැති සටන් දර්ශනවලදී එය තාත්වික ලෙස ඉදිරිපත් වන අසාමාන්‍ය නළුවන් අතර ඔහුට හිමි වුණේ විශේෂ තැනක්. ජීවිතය ගැන උපේක්ෂාවෙන් බැලූ කිසිවෙකුට අබමල් රේණුවක තරමින් වරදක් නොකළ කළගුණ දන්නා මේ මානව හිතවාදී රංගනවේදියා 1979 ජූලි 11 වෙනිදා ජීවිතයෙන් සමුගත්තේ ඔහුගේ ජීවන ගමනේ 42 වියේදී. අපි එතුමානන්ට නිවන් සුවත් වේවායි ප්‍රාර්ථනා කරමු. අන්තර්ජාලය ඇසුරෙන් මෙම තුරුතුරු ඔබට ගෙනා මම බන්දුලකේ ජාගොඩ. අමතක කරන්න එපා subscribe කරන්න ස්ටුඩියෝ ජාග්.